සුබ දවසක් හැමෝටම. ඉතින් අපි අද කරන්න යන්නේ ඒරියා එකක් ලෑන්ඩ් පාසල් කරන්න. ඉතින් අපේ අදාළ බ්ලොක් එක මේක කියලා හිතමු. ඉතින් ඉස්සෙල්ලාම බ්ලොක් එක ඔබ්ජෙක්ට් එක කරන් ඉන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලා යනවා මේ පාසල් කියලා ටූල් එකට. අපි ක්ලික් කරා අපිට එනවා ක්‍රියේට් පාසල් ෆ්‍රොම් ඔබ්ජෙක්ට්. මේක අපි ටූල් එක අපි ක්ලික් කරන් ඉන්නවා. ඊට පස්සේ AutoCAD එකෙන් අහනවා select line arc poly line කියලා. ඉතින් අපේ බ්ලොක් එක අපි මේකට දෙන්න ඕනේ select කරලා. සෙන්ට ගැහුවම window එකක් එනවා. මෙතනින් අපි මෙතනින් අපි දෙන්න පුළුවන් මේ අපේ බ්ලොක් එකේ square meter ගාන, අක්කර ගාන ඒ වගේ. මෙතන මෙතන තෝරන මේක. ඉතින් okay දුන්නම අපිට පේනවා අපේ බ්ලොක් එකේ නමයි වර්ග මීටර ගානයි. ඉතින් දැන් අපි මේ බ්ලොක් එක ඔබ්ජෙක්ට් එක කළා දෙන්නේ. දැන් අපි පාසල් කරන්න යන්නේ. ඒකට ආයෙමත් අපි පාසල් කියලා ටූල් එකට ගිහිල්ලා parcel creation tool එක ඒ tool එකට යනවා. ඉතින් මෙතන අපි දෙනවා අපේ maximum area එක අහනවා. front edge එක අහනවා. ඉතින් අපි maximum area minimum area එකට දෙමු වර්ග මීටර 100 වගේ. ඊට පස්සේ minimum front edge එකට දෙමු 10 වගේ. මේගේ අදාළ විස්තර මේ යටින් බෙන්නනවා මොනවද කියලා. ඊට පස්සේ අපිට මෙතන බෙන්නනවා ඔටෝමැටික් මොඩ් කියලා. මේ මොඩ් එක ඔන් කරාම අපිට ඔටෝමැටික් පාසල් කරනවා. ඉතින් මෙතන මිනිමම් ඒරියා එක 100යි කියන්නේ අඩුවෙන්ම වර්ග මලය මේ වර්ග මීටර 100යි. ඉතින් ඊට වැඩිය තමයි මේකෙන් කැඩෙන්නේ. ඉතින් ඔටෝමේෂන් එක කරන්න ඉස්සෙල්ලාම ස්ලයිඩ් ලයින් කියන ටූල් එකට ගිහිල්ලා ස්ලයිඩ් ලයින් ක්‍රියේට් කියන ටූල් එක ක්ලික් කරන්න අපි. ඊට පස්සේ ආය ආර වගේම කලින් ආව වගේම වින්ඩෝ එකක් එනවා. මෙතන මොකද අපි දෙවෙනි එක සිලෙක්ට් කරන්න. දැන් මෙයා අහනවා select the parcel. ඉතින් අපි අපේ parcel එක select කරගන්න ඕනේ block එක ඉස්සෙල්ලාම. මේ tag එක click කරාම select වෙනවා. ඊට පස්සේ අහනවා create select the start point and on front edge. ඒ කියන්නේ parcel කැඩෙන්න පටන් ගන්න තැනයි පටන් ගන්න තැන තමයි අහන්නේ මේ. ඉතින් අපි මෙතන පටන් ගන්නවා කියලා හිතලා ක්ලික් කරලා මේක ඇදගෙන යන ඔටෝ ග්‍රෝ වෙනවා මේක. ඉතින් මෙතන අවසන් පොයින්ට් එක කියලා අපි ක්ලික් කරගමු. හරි, අපි දැන් ඩිරෙක්ෂන් එක තෝරගත්තා කොහෙන් මේ පාසල් කැඩෙන්න ඕනි. දැන් මෙයා යනවා ස්පෙસિෆයි ඇංගල්. ඉතින් අපි මේකට පැරලල් මුල්ටික් කැඩෙන්න ඕනි කියලා දෙනවා. අපිට වෙනවා ඔටෝමැටික් පාසල් ටික කැඩලා තියෙනවා. මේ එකක අඩුම ඒරියා එක තමයි වර්ග මීටර 100. අපි මෙතන yes කියලා දෙමු. අපිට බලා ගන්න පුළුවන් මෙතන වර්ග මීටර 200යි. මෙතන 211යි 300 එහෙම පාසල් කැඩලා තියෙනවා. ඉතින් අපි ඔටෝමැටික් පාසල් කරන විදිය බලුවා. දැන් අපි මැනුවල් පාසල් කරන විදිය බලමු. ඉතින් මේකට ඉස්සෙල්ලාම අර විදියට පාසල් ගිහිල්ලා මෙතන ඇඩ් කරන් ඉන්නේ අපි. දැන් පාසල් ක්‍රියේෂන් ටූල් එකට ගිහිල්ලා ආයතර ස්ලයිඩ් ලයින් කියන මේක ටූල් එක අපි ක්ලික් කරගන්නවා. ඊපස්සේ රේදිරම ඒරියා එක දෙනවා.
ඊට පස්සේ මේ මෙතන දෙවෙනියට තියෙනවා add fix line කියලා 2 point. ඒක ක්ලික් කරගෙන ඒක ක්ලික් කරා අපිට ඕන තැන ඉඳන් ඉවරන තැනට පාසල් එක කැඩුවම ඔටෝමැටික් මේ මෙයා ඒරියා එක කැල්කියුලේට් කරලා දෙනවා. අපිට තව එකක් ගන්න ඕන නම් ආය මෙහෙම ක්ලික් කරන්න නැතුව ආයත්මත් ස්ලයිඩ් ලයින් ගිහිල්ලා ආයේ ඇඩ් ලයින් ෆීචර් ෆික්ස් ඇඩ් ලයින් ඇඩ් ෆික්ස් ලයින් ගිහිල්ලා නැවතත් අර විදිහටම මේ ආකාරයට අපිට ඔක්කොම කඩා ගන්න පුළුවන්. ඉතින් අද අපි බැලුවේ පාසල් කඩා ගන්න කොහොමද කියලා. ඉතින් මෙයාගේ තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා.